පාරට බැස්සම එහෙම සංචරණ සීමාවන් තියෙනවා කියන එක අපිට එහෙමට පේන්නේ නැහැ. අපි දන්නවා නිදහස් වෙළඳ කලාපය මේ වෙනකොට අත්‍යවශ්‍ය සේවාවක් හැටියට නම් කරලා තියෙන්නේ. හරි. අපි හිතමු ඒක වැදගත් රටට ආදායම ගෙන දෙන ශ්‍රේෂ්ත්‍රයක් නිසා ඒක ක්‍රියාත්මක විය යුතුයි කියලා අපි ඒක පිළිගමු. නමුත් එහෙමනම් එතන වැඩ කරන මිනිස්සුන්ගේ ආරක්ෂාව සඳහා මොකක්ද අපි කරලා තියෙන්නේ? දැන් මේ වෙනකොට අපි දන්නවා ඒ ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් සහ ඒ ඔවුන්ගේ ආරක්ෂාව වෙනගේ වගකීම දීලා තියෙන්නේ ව්‍යාපාරවලට. දැන් අපි දන්නවා ඒ නිදහස් වෙළඳ කලාපයේ වැඩ කරන බොහෝ අය වැඩ කරන්නේ මෑන් පවර් ඒජන්සිස් හරහා. ඔවුන්ට කිසිම කෙනෙක් වග කියන්නේ ව්‍යාපාර වග කියන්නේත් නැහැ, රජය වග කියන්නේත් නැහැ. අපිට මේ වෙනකොට එනවා තොරතුරු මේ මිනිස්සුන් වැඩට යන්න ඕනේ, කවුරු හරි එක්කෙනෙක් එතන කෝවිඩ් ආසාදිතය හැදුනොත් මොවුන් ඔවුන්ගේ බෝඩින් වල තමයි නතර වෙන්න කියන්නේ. බෝඩින් වල අපි දන්නවා එහෙම සමාජ දුරස්ථභාවය තියා මොන දුරස්ථභාවයක්වත් තියාගන්න පුළුවන් පහසුකම් නැති තැන්වල මේ මිනිස්සු ඉන්නේ. ඔවුන්ට නිරෝධානය කරන්න කිව්වම ඒ බෝඩින් වලට වෙලා ඒගොල්ලන්ට ආහාර ලබා ගන්නවත් විදියක් නැහැ. ඔවුන්ට එදිනෙදා ඒ රැකියාවට ගියේ නැත්නම් ඔවුන්ට පඩියක් හම්බ වෙන්නේ නැහැ. අපිට එන තොරතුරු අනුව ඉතාමත් ඒගොල්ලෝ එම ශාස්ත්‍රයේ වැඩ කරන ඒ කම්කරුවන් පිළිබඳ කිසිම වගකීමක් මේ වෙනකොට රජය ගන්නෙත් නැහැ, ඔවුන් වැඩ කරන ආයතන වලින් ගන්නෙත් නැහැ. ඒ හා සමාන ව්‍යාපාර දැන් ගොඩක් තියෙනවා. අපි දන්නවා සුපර් මාකට් වල වැඩ කරන අයද ඇත්තටම දැන් අපි ගත්තොත් කොළඹ වැඩ කරන බොහෝ දෙනෙක් එන්නේ කොළඹින් පිට. එතකොට ඒගොල්ලෝ මෙහෙ ජීවත් වෙන්නේ බෝඩින් වල. දැන් මේ වෙනකොට කවුරු හරි එක්කෙනෙක්ට කෝවිඩ් ආසාදනය වුණොත් බෝඩින් වල තමයි ඔවුන්ව නිරෝධානය කරන්නේ. බෝඩින් වල තත්ත්වයන් තුල කොහොමද නිරෝධානයට අවශ්‍ය පහසුකම් මේ බෝඩින් වල තියෙනවද? මේ කොළඹ ආර්ථික සේවාවන් සපයන බොහෝ අය ගෙවල් වල ඉඳන් නෙමෙයි මේ මේ වැඩට යන්නේ, බෝඩින් වල ඉඳන්. බෝඩින් වල තියෙන ආරක්ෂක තත්ත්වයන් මොනවද? සෞඛ්‍ය ආරක්ෂක තත්ත්වයන් මොනවද? ඉතින් එක අතකින් අපි මේ කියන්නේ මේ රටේ යම්කිසි ජනගහනයෙන් යම්කිසි පිරිසක් අපි බිල්ලට දෙනවා. අපේ සැප පහසුව සඳහා, අපේ පහසුව සඳහා අපි කියන හරි කොටසක් ලෙඩ වෙලා මැරුණට කමක් නැහැ වගේ තැනක තමයි අපි මේ දැන් ඉන්නේ. ඉතින් එවැනි ක්‍රූර විදියට ක්‍රියාත්මක වන රජයක් තමයි අපිට දැන් තියෙන්නේ. ඉතින් එවැනි වගකීම් විරහිතව මිනිස්සුන්ගේ ඇත්ත තත්ත්වයන් ගැන කිසිම හැඟීමක් නැති විදියට මෙහෙම හැසිරෙනකොට අපිට ඇත්තටම මේ සංචරණ නීති වලින් බලාපොරොත්තු වෙන්න ප්‍රතිඵලත් ලබා ගන්න බැරි වෙනවා. ඇත්තටම මේ කෝවිඩ් ආසාදනය අපිට මේ සංචරණ නීති පැනවීම තුළින් පාලනය කරන්න පුළුවන්ද, මරණ සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන්ද කියන එක දැන් ප්‍රශ්නයක් වෙමින් පවතින්නේ. දැන් අද වෙනකොට වාර්තා වෙලා තියෙනවා විදේශිකයන් පිරිසකට විශේෂ අනුමැතිය අනුව යාල උඩවලවේ වැනි මේ උද්‍යාන විවෘත කරන්න කියලා. දැන් කවුද ඒ තීරණය ගන්නේ? මොන සෞඛ්‍ය උපදේශක මතද ඔය තීරණය ගන්නේ? දැන් අපි දන්නවා මේ මාස කීපයකටත් ඉස්සෙල්ලා යුක්‍රේනියානු විදේශිකයන් පිරිසකට යාල උද්‍යානය විවෘත කළා. යාල උද්‍යානය විවෘත කළා. ඊට පස්සේ ඒකේ එතන හිටපු ගයිඩ්ස්ලා ටික නිරෝධානයට යවුවා. කිසිම සැලැස්මක්, කිසිම දැනුම් දීමක් නැතුව. දැන් මේ පාරත් කරන්න යන්නේ ඕකමද? කාගේ අනමතද, කාගේ උපදෙස් මතද මේවා මෙහෙම ක්‍රියාත්මක කරන්නේ? කාත් එක්ක සාකච්ඡා? මොන සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනුවද මෙහෙම මේ වගේ තීරණ ගන්න? කවුද මේ තීරණ ගන්නේ? කවුද මේ තීරණ වලට බග කියන්නේ? කවුද මේ මිනිස්සුන්ගේ ජීවිත වලට අන්තිමට දැන් මේවා විවෘත කරාම එතන වැඩ කරන්න වෙන මිනිස්සුන්ගේ ජීවිත වලට කවුද බග කියන්නේ? Breaking.lk